पेपर පුතේ මේ පේපර එක අමාරු නැහැ. හැබැයි හොඳ කල්පනාවෙන් අපි නේද පිළිතුරු තෝරගන්න ඕන. මොකද සමහර විට ලේසි වැඩි නිසා වරදින්න පුළුවන්. හරි පිළිතුරු තුනක් තියෙනවා තෝරන්න. ඔව් අපි පළවෙනි එකේ ඉඳලා එක සඳහන් එක් රූපය එක් අනෙක් සමග එතරම් සම්බන්ධයක් නොදැක් වෙන එම රූපය තෝරන්න. ඔව් පුතේ අපි හැමින් හැමින් ඒ විදිහට සාකච්ඡා කරගෙන යමු නේද? හැබැයි මම කියන දැන් ඔයාලා මේක පුරුදු වෙන්නනේ කරන්නේ. ඒ නිසා පාට පැන්සලක් පෑනක් ගන්න හරි දාන්න පාට පෑනක්. ඒ වගේම වචන රවුම් කරන්න මම කියන ඒවා රවුම් කරන්න ඕන. සමහර තැන් හදන්න ඕන. ඒවත් ඒ පෑනෙන්ම කරන්න. තේරුණාද? ඒවත් ඒ පෑනෙන්ම කරන්න. පැන්සල් පැත්තකින් තියන්න. පැන්සල් අවශ්‍ය. ඔ පෑනකින් ඕනේ වෙලෙ කරා. ලී පෑනක් කමක් නැද්ද සර්? කමක් නැහැ කමක් නැහැ. ලී පෑනක් උනත් කමක් නැහැ. සර් පාට පැන්සලක් බැරිද? සර් අත් පාට කම් मेतन पुते සඳහා එක් රූපයක් අනෙක් ඒවා තම සමග ඊතරම් සම්බන්ධයක් නොදක්වයි. මෙන්න මේ ටික රවුම් කරගන්න ඕනලා. මෙන්න මේ. ඊතරම් සම්බන්ධයක් නොදක්වයි කියන කොටස. ඊතරම් සම්බන්ධයක් නොදක්වයි. ඊතරම් සම්බන්ධයක් මේක බලන්න මේ ඉන්නේ කවුද මේ ඉන්නේ කවුද මකුළුවේ මකුණෙක් මකුළුවෙක් ඉන්නේ නේද දැන් සමනලයයි මකුළුවයි සම්බන්ධයක් නැහැනේ මේ දෙන ගලපන්න බෑ කොහොමදවත් තේරුණාද ඇයි මකුළුවාට පාද ඔයාලා ඕන ලියා ගන්න මෙතන මකුළුවට ඔය පාද හයක් තියෙනවා යාපින් මෙයාට පාද අටක් ඔය අටක් ඒක නිසා මේ අට ඔය මේ දෙන්න අතර අපිට සම්බන්ධයක් ගන්න බැහැ නේද සම්බන්ධයක් ගන්න බැරි නෑ ඔය කුමිය දෙන්නම කුමිය වුණා නම් හරි එහෙනම් සම්බන්ධයක් තියෙන්නේ මලස සමනලයා සම්බන්ධයක් තියෙන එහෙනම් අපිට තුන්වෙනි උත්තරය ගන්න පුළුවන් තුන්වෙනි උත්තරය ගන්න යයි හල්ල හරි ලකු හදාගෙන කිව්වද? හරි. යයි. හරි. හොඳයි. එහෙනම් ඔයාලට මෙතන හරියක් දාගන්න පුළුවන්. හරියක් දාගන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු නේද? ඊළඟ ප්‍රශ්නේ බලමු. ඒකේ පුතේ ඔයාලා හරි. ඔන්න 6 8 කියලා දාගන්න ඕන පැන්සලෙන්ද? ඔව් ඔව් නෑ 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 පෑනෙන්න තමයි පෑනෙන්න තමයි. නේද? පෑනෙන් පෑන විතරයි දැන් පාවිච්චි කරන්නේ පේපර් බලනකොට පැන්සල පාවිච්චි කරන්න එපා. හරි මේ බලන්න. මෙතන
නැවක් තියෙනවා මෝටර රථයක් තියෙනවා ත්‍රිවිල් ත්‍රිවිල් රථයක් තියෙනවා හරි මේ දෙක රථය මුහුද රථය ගොඩ බිම යන හින්දා නැව මුහුද යන හින්දා නැව මුහුද යන නිසා නැව සම්බන්ධයක් නැහැ නේද එහෙනම් එතෙන්ටත් අපට ඉරි ගහන්න ඕන පැන්සලෙන්ද පැන්ති පැන්ති ඉරි ගහන්න ඕනේ ඉරි ගහලා තියෙනවනේ දැන් මේ වෙනකොට ඉරි ගහලා තියෙනවා ආය අමුතුවෙන් ගහන්න ඕනේ නැහැ වැරදි ඒවට ඉරි ගහන්න ඕන පෑලින්ම තමයි හරි උත්තර හොඳේ වැරදි ඒවට හරි උත්තර ඉරි අඳින්න පෑ දැන් ඔයාලා ඒක පෑලින්ම කරන්න ඒ කියන්නේ ටීචර් කෙනෙක් බලන විදියටම බලන්න තියෙන්නේ පැහැදිලිද ටීචර් පැන්ටරේ මුකුත් කරන්න යන්නේ නැහනේ දැන් ඔයා ඔය අතනදි ටීචර් වෙන්න ඕන හරිද ඒ ටීචර් දැන් පේපර් බලනකොට පැන්සලෙන් ඉරි අඳිනවද නැහැනේ හරිද ඔව් දැන් ඔයාගේ ටීචර් කෙනෙකුත් වෙන්න ඕනේ මෙතෙන්දී. ඔකේ. පැන්සල් පාවිච්චි කරන්න එපා කිව්ව මම ඒකයි. හරි ලියන දේවල්, රවුම් කරන දේවල් ඒ ඔක්කොම තමන්ගේ පෑනින් කරන්න. තමන් පෑනක් ගත්තා නම් ඒ පෑන පෑන් දෙක තුන පාවිච්චි කරන්න යන්න එපා. රතු පාට, නිල් පාට, කොළ පාට ඒ එහෙම බෑ. එකයි. මොකක් හරි එක පාටක්. තේරුණාද? සර් සර් පාට පැන්සල් උණු පුළුවන් නේද? පැන්සල් උණු පුළුවන් පාට පැන්සල් උණු පුළුවන්. හොඳයි පුතේ අපි එන සම්බන්ධයක් නොදක්වනේවනේ. ඒක හරි. right. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්න දෙකට යමු බලන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න හොඳට. මොනවද මේ? අඩු කොටස පිටුදී යති පිළිතුර තෝරන දෙන්න ලකඳින් අඩු කොටස පුතේ තෝරන්න ඕන මොන කොටසද අඩු කොටස අඩු කොටස අඩු කොටස තෝරනකොට දැන් මේ මෙතන පොඩ්ඩක් බලන්න මම මේ පෙන්නන තැන මෙන්න මේ මකුරු දැලේ මේ බලන්න අනිවාර්යෙන්ම මේ භාගයක් පේනවා එහෙනම් තව ටිකක් මේ විදිහට පේන්න ඕන මේ මේවයි ඊළඟ අඩු කොටසෙත් ඒ වගේ මේ භාගයක් පේන්න ඕන. දැන් පළවෙනි එක ගන්න බෑ මොකද එක් ඇතුළේ තියෙන විදිය වෙනස්. නේද? තුන්වෙනි එක ගන්නත් බෑ මොකද දෙවෙනි එක දෙවෙනි එක දෙවෙනි එක ඔය වාල කතා කරනවනේ. නේද? කතා කරන්න එපා. තුන්වෙනි එක ගන්න බෑ මොකද මේකේ මේ බලන්න කැපිලා තියෙන විදිය පුතේ කැපිලා තියෙන ඒව නෑ. ඔව් කැපිලා තිය කැපිලා නෑ. නේද එක පැත්තක් කැපිලා නැහැ අනිත් පැත්ත නම් හරි අනිත් පැත්ත හරි මේ පැත්ත හරි නමුත් මේ පැත්ත අපිට වැරදි එහෙනම් අපිට හරි උත්තරය මොකද්ද දෙවනි උත්තරේ දෙවනි උත්තරේ දෙවනි උත්තරේ ඔව් ඇන්දර නම් හරියක් දාමු අමම වතුර එකක් ගේනවයි හොඳයි ඊළඟ ප්‍රශ්නය මයික් එක නිතර මියුට් කරලා තියාගන්න බලන්න right අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ඊළඟ ප්‍රශ්නේ තියෙන පුතේ මෙන්න මේ වගේ උණුසුම මැදීම මෙයට වඩා ජලපෙන රූපය කුමක්ද හරි බලමු අපි උණුසුම මැදීම මේක වල රවුම් කර ගන්න ඕනේ මෙන්න මේ මම කියන වචනය වඩා ජලපෙන කියන එක රවුම් කර ගන්න උණුසුමටයි මැදීමටයි වඩා ජලපෙන්න ඕන දැන් පුතේ මේ අපි පොඩ්ඩක් බලමු මේ උණුසුම අයන් එක ගැලපෙනවා කවුද මේ කතා කරන්නේ කතා කරන අය මට කරදරයක් හොදේ මම කියන දේකට කතා කරන්න එපා උණුසුම කියන එකට ගැලපෙන්නේ ඔව් උණුසුම කියන එකට පළවෙනි පිළිතුර ගැලපෙනවා නේද අයන් එකෙන් උණුසුම ලැබෙනවනේ හීතරයක් ගැලපෙනවා නේද තුන්වෙනි පිළිතුරක් ගැලපෙනවා මොකද තුනෙන්ම උණුසුම දෙනවනේ නේද ඒ වතුර හීත ජග් එක ඒකිනුත් උණුසුම දෙනවනේ උණුසුම කියන්නේ රස්නේ හැබැයි උණුසුම තුනටම ගැලපුණාට මැදීම ගැලපෙන්නේ පළවෙනි එකට විතරයි එහෙනම් අපිට ගන්න වෙන්නේ මොන පිළිතුරද පළවෙනි පිළිතුර හරි පළවෙනි පිළිතුර හදායි ඒකත් අපි අවහරි දාගනිමු හොඳයි දැන් මෙතන මම මේ කිව්වේ මොකද්ද උණුසුමට මේ තුනම ගැලපෙනවා මේකත් ගැලපෙනවා මේකත් ගැලපෙනවා
නේද? හැබැයි මැදීමට ගැලපෙන්නේ මේ පළවෙනි එක. ඒක නිසා තමයි අපි පළවෙනි පිළිතුර තෝරේ තේරුනේ. හොඳේ? මේ දෙක ගැලපෙන්නේ නැහැ මැදීමට. අරයි. හැබැයි අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඍජු කෝණ පමණක් ඇති රූපය. ඍජු කෝණ පමණක්. ඔයාලා මේක රවුම් කරගන්න මෙන්න මේ ඍජු කෝණ කියන වචනය රවුම් කරගන්න. ඍජු කෝණාශ්‍ර නෙමෙයි. මෙතන තියෙන පුතේ ඍජු කෝණ. නේද? ඍජු කෝණ. ටයිප් බෝඩ් එකට පොඩ්ඩක් එනවා මම. හරි බෝඩ් එකට එනවා. ආ කෝණ පුතේ මුළු. දැන් ඍජු කෝණයක් කියන්නේ මෙන්න මේ වගේ හතරක් මුල්ලා. ඔයාලා පේපර් එකේ පැත්තක ලියා ගන්න මේක. නේද? ඉඳ තියෙන තැන. මෙන්න ඍජු කෝණ. ඍජු කෝණ හරි හතරක් මුල්ලා. මේ මුල්ල ටිකක් කට වැහුනොත් එහෙම අපි කියනවා දැන් මේක ඍජු කෝණයක් නෙවෙයි. මුල්ලේ කට වැහිලා මේ වගේ තියෙන්නේ. නේද? ඒවට අපි කියනවා පුතේ කුඩා කෝණ. කුඩා කෝණ. දැන් මේ මුල්ලේ කට වැහුනොත් නේද? මේ විදිහට ලොංගු කට ඇරිලා තිබුණොත් එහෙම ඒවට අපි කියනවා මහා කෝණ. මහා කෝණ. හරියටම මේ විදිහට තිබුණොත් හරි මුල්ලක් තිබුණොත් එහෙම නේ මේවට අපි කියනවා ඍජු කෝණ කියලා ඍජු කෝණ කියලා. අද කිවි නේද? ඔව්. දැන් මේ බලන්න මේ මගේ බෝඩ් එකෙත් මේ කොනේ තියෙන ඍජු කෝණී මුල්ලක්. මේ කොනේ ඍජු කෝණී මුල්ලක් තියෙනවා. මේ කොනේ ඍජු කෝණී මුල්ලක් තියෙනවා. නේද? කොන් හතරම ඍජු කෝණ. කට ඇරිලා නැහැ. නේද? දැන් උළු කැටවල තියෙන්නේ කට පොඩ්ඩක් ඇරිලා වගේ නේ මහා කෝණ. සමහර ඒවයි කට වැහිලා තියෙනවා. රයිට්. ආ දැන් ඔන්න අපි ප්‍රශ්නේ බලමු හොඳට. හරි දැන් ඒක ලියාගත්තනේ. ඔහොල අපි දැන් ප්‍රශ්නේ බලමු. ඔව් මෙතන පුතේ ඍජු කෝණ පමණක් ඇති රූපය කුමක්ද කියලා අහන්නේ. ඍජු කෝණ පමණක් ඇති රූපය කුමක්ද? එතකොට මම මෙන්න මේ ලකුණු කරන තැන් ඍජු කෝණ තියෙනවා. හොඳේ? ඔව් මෙතන ඔයාලා රවුම් කරගන්න ඕන වචනයක් උත් තියෙනවා මට අමතකුණා. මෙන්න මේ පමණක් කියන වචනය රවුම් කරගන්න. පමණක්. ඇයි මම මේක රවුම් කරන්න කිව්වේ? පමණක් කියන්නේ ඒව විතරයි තියෙන්න පුළුවන්. ඒව විතරයි. නේද? දැන් මේ බලන්නකො පළවෙනි එකේ මේ ඍජු කෝණ තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඍජු කෝණයක්. මම මේ රවුම් කරන තැන ඍජු කෝණයක් තියෙනවා. ඔයාලට පේනවද? ආයිමත් මෙන්න මෙතන තියෙනවා නේ. මේව ඍජු කෝණද? දැන් මේ ඔව් මේ රතු පාටින් රවුම් කරන තැන ඍජු කෝණද? නෑ. මෙන්න මෙතන මහා කෝණයක් තියෙන කුඩා කෝණයක් තියෙන මෙතන තියෙන කුඩා කෝණ නේ. හැබැයි එතන ඍජු කෝණයකුත් තියෙනවා නේද? මෙන්න මෙතන කුඩා කෝණයක් මේකේ, මෙතන මහා කෝණයක්, මෙතන කුඩා කෝණයක්, මෙතන කුඩා කෝණයක්, මෙතන කුඩා කෝණයක් නේ. ඍජු කෝණ පමණක් තියෙන එක මොකද්ද අපිට ගන්න වෙන්නේ? තුන්වෙනි උත්තරේ. මේ බලන්න මේ මෙතන තියෙන ඍජු කෝණයක්, මෙතනත් ඍජු කෝණයක්, මේ රවුම් කරනවා ඍජු කෝණ තියෙන තැන් මේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ රවුම් කරලා පෙන්නන ඍජු කෝණ තියෙන තැන් මේ දැක්කද? මෙතන දෙක දෙක තියෙනවා. මේ මෙතන ඍජු කෝණ දෙක පැත්තේ දෙකක් තියෙනවා. දැක්කද? මෙතන එකයි මෙතන එකයි. මේකෙත් එහෙමයි. ඍජු කෝණම පමණයි තියෙන්නේ. වෙන කුඩා කෝණක් නැහැ, මහා කෝණක් නැහැ. එහෙනම් අපිට ගන්න වෙන්නේ මොන උත්තරේද? ඍජු කෝණ පමණක් තියෙනවා. තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. රතු පාටින් රවුම් කරලා තියෙන්නේ කුඩා කෝණ හා මහා කෝණ. නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ ඍජු කෝණ තියෙන තැන. තේරුණාද?
හොඳයි පුතේ. එහෙනම් එතෙන්ටත් ඔයාලා මේකට පිළිතුරු ඇඳලා නම් හරියක් දාන්න. නේ? හරි, අපි යමු ඊළඟ ප්‍රශ්න කොටසට. ඊළඟ ප්‍රශ්න කොටස. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ. දෙපැත්තෙන් නෙවෙයි දෙපැත්තෙන්. දෙපැත්ත කියන්නේ පුතේ පෙති දෙකක්. දැන් ගහක ඇටයක් නේද බීජයක් පැලවෙනකොට නිකන් පෙති දෙකක් වගේ තියෙනවනේ. අන්නේ පෙති දෙක. ඒ පෙති දෙක හොඳට පුෂ්ටිමත්ව හොඳට තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ආයේ ගහ හොඳට හැදෙනවා කියලා. ඒ කියන්නේ පොඩි කාලෙම කියන්න පුළුවන් ළමයෙක්ගේ නේද? කුඩා කාලේදීම අඳුර ගන්න පුළුවන් මෙයා නේද? යහපත් ළමයෙක්ද අයහපත් ළමයෙක්ද කියලා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. ඔව්. අහපෙලියකට ඒ පළතුරු කෑමට ප්‍රිය B බලමු අපි A හා B සඳහා ගැළපෙන වචන දෙක. ගැළපෙන වචන අපි ඒ වෙනුවට සිංහයෝ දාලා බලමු නේද සිංහයෝ පළතුරු කෑමට ප්‍රිය කරති ඔන්න මම පළවෙනි උත්තරේ ගත්තා හරියනවද නෑ නේද වවුලෝ පළතුරු කෑමට ප්‍රිය කරයි වවුලෝ වවුලෝ කිව්වොත් පුතේ කරයි වලින් අවසන් කරන්න බෑ නේ මෙන්න මෙතන වැරදි ඔව් දැන් මේ බලන්න මේ හැදුවේ ඔව් පළවෙනි උත්තරේ සිංහයෝ කියන එකත් වැරදි කරතිත් වැරදි දාන්න බෑ දෙවන උත්තරේ කරයි කියන එක දාන්න බෑ බී වෙනුවට හැබැයි සිං වවුලෝ කියන වචනේ ගන්න පුළුවන් නේද වවුලෝ ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර තමයි අපිට ගැලපෙන්නේ නේ වවුලෝ පළතුරු කෑමට ප්‍රිය කරති වවුලෝ කියන බහුවචන වෙනවා බහුවචන වාක්‍යයක ක්‍රියාපදයක් තබන්න ඕන බහුවචනෙන්මයි එහෙනම් අපිට තුන්වෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ තුන්වෙනි උත්තරේ දෙවනි උත්තරේ ගණිපය වැරදි. හරි. තුනට හරියක් දාන්න. හොඳයි. ඒක මම නැවත කියලා දෙන්නම්. නේද? A හා B වෙනුවට වඩා ගැළපෙන වචන යුගලය. දැන් පළවෙනි උත්තරේ ගත්තොත් එහෙම ඔයාලා පළවෙනි උත්තරේට ඉරියන්දොත් ඒ වෙනුවට සිංහයෝ දාන්න. සිංහයෝ පළතුරු කෑමට ප්‍රිය කරති. සිංහයෝ පළතුරු කා නෑනේ නේද? දෙවනි එක දාලා බලමු. කරයි. සිංහයෝට කරයි දාන්න බෑ. එකයි එක ගත්තේ නැහැ. මොකද වවුලෝ කියනකොට බහුවචන නිසා කියන්නේ අවසන් කරන්න ඕන. එහෙනම් තුන්වෙනි උත්තරේ තමයි හොඳටම ගැලපෙන පිළිතුර. හොඳයි හරියක් දාමු අපි එකට. සර් 6 වෙනි උත්තරේ මොකද්ද? ඔහයට ගහ හැදෙන ගහ. හරි අපි 8 බලමු 8 වෙනි ප්‍රශ්නය. මෙහි ඇති ගඩොල් කැටයක මිල රුපියල් 30ක් නම් ගඩොල් කැට සියල්ලේම මිල කීයද? පුතේ ඉතින් එහෙනම් ගඩොල් කැට ප්‍රමාණය සොයා ගන්න ඕනේ. මෙතන පේනවාද අපි මේ පැත්තෙන් දාගෙන යමු. ඔයාලා දාන්න එකයි එකයි නේ ඔව් මෙන්න තුනයි හතරයි ඔ දාන්න දාන්න කමන්නේ තුනයි හතරයි මෙතන දෙකක් තියෙනවා ඒ වගේ මේ පැත්තෙත් තියෙන දෙකක් ඔ පහයි යටත් එකක් තියෙනවා හයයි මෙතන හතයි අටයි නේ මෙතන හතරක් තියෙනවා ඔ අටයි හතරයි 12ක් තියෙන එක කියන්නේ ඔක්කොම ඔක්කොම 12ක් දැන් ඔයාලට තේරෙනවද? ඔව් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මෙන්න මේ තීරුව බලන්න පුතේ. මෙන්න මේ ටිකේ දෙකක් තියෙනවා. මේ ටිකේ හතරක් තියෙනවා. මේ ටිකේ දෙකක් තියෙනවා. මේ ටිකේ හතරක් තියෙනවා. නේ? හතරක් තියෙන බව මෙතනින් පේනවනේ ඔයාලට. හරි එහෙනම් 4යි 4යි 2යි 2යි කියන්නේ 12යි. එහෙනම් අපි එක ගඩොල් කැටයක් රුපියල් 30යි. එහෙනම් 12 මේ 30 ගුණ කරන්න ඕන 30 ගුණ කරන්න ඕන 12 නේද? ඉතින් 12 න් ගුණ කරන්න ඕන. හරි 12 වා 30.
නේද? එහෙම නැත්නම් 12 30න් ගුණ කරන්න ඕන. 12 ඒවා 30 කොහොමද අපි හොයන්නේ? රයිට් මම බෝඩ් එකට එනවා. गुण कर අහගන්න ඔ 12 චක්‍රය ඔයාලා දන්නේ නැති නිසා බලමු 30 ගුණ කරන්න නේද මේ අග මේ බිඳුවක් තිබුණොත් එහෙම ඒ බිඳුව අපිට මෙහෙම ලිකන් ලියන්න පුළුවන් මේ බිඳුවක් තිබුණොත් ඒ බිඳුව මෙහෙම ලියනවා අපි ලියලා 3න් ගුණ කරන්න ආ 3න් ගුණ කරන්න ආ දැන් 3න් ගුණ කරමු 3 වරක් 2 आयाई तुम्हारा के कर तुम्हारा देखता दर बिंदु निकाल लियो आ ये पासे तुम्हें इन गुण करा तुम्हारा देखकर आयाई तुम्हारा के कर तुम्हारा नहीं तो सूची है कर ये मैंने तो आपके लिए कुछ है तीन है दोला है इन गुण कराना पुलुआ नहीं दोलों सारा बिंदु है दोलों सारा तूने दोला है ये वात तूना तूने हरियाणा දෙවෙනි උත්තරේ තමයි එතකොට හරි පිළිතුර 360යි නේ 360 තියෙන්නේ දෙවෙනි උත්තරේ නේද රුපියල් 360ක් හොඳයි ඉරි ගහන්න ඕනද සර් ඔව් ඉරි ගහන ඉති දැන් ඔය ඉරි ගහලා නේ ඇත්තේ ඒ කවුද දැන් ඉරි ගහන්නේ පේපර් එකේ ඉරි ගහලා එමා වෙලාව දැන් අර එනම් මේකට පිළිතුර 360යි 360 ගොකරේ ලැග බලමු නිවැරදි වාක්‍ය කුමක්ද නිවැරදි වාක්‍ය කුමක්ද ඔව් මෙන්න මේක හොඳට බලා ගන්න පුතා දැන් අපි කිව්වොත් අපි කිව්වොත් මූ කියන්න මෙතන මූ නෙවෙයි තියෙන්නේ මී එහෙනම් නේද වැරදි නේ රවුතර ගන්න මම රවුම් කරනේවා අපි කිව්වොත් මූ කියන්නේ කියලා කියන්නේ මී තියෙන්නේ ළමයි අධ්‍යාපන චාරිකාව ගියේය බහුවචන තිබුණොත් ගියේය බෑ නේද එහෙනම් ඒකත් වැරදි අම්මා දර කැදීමට බැද්දට ගියාය ආ ඒක නම් හරි ස්ත්‍රීලිංග उक्त पद सामग याय එහෙම එන්නේ නේද යා ආය શબ્දය එන්න ඕන එනා තුන්වෙනි එක තමයි නිවැරදි වාක්‍ය රවුම් කර ගන්න ඕනද ඕ ඕ දැන් මේ බලන්න මෙතන අපි හරි කර මේක අපි එක්ක හරියට තියමු අපි නුවර පෙරහැර බැලීමට ගියේ මී බෑ නේද මොකක්ද එන්න ඕන ගියේ මු තිබුණනම් හරි ළමයි අධ්‍යාපන චාරිකාව ගියේය බෑ කොහොමද තියෙන්න ඕන කාටද කියන්න පුළුවන් කොහොමද කියන්න පුළුවන් ගියෝය ගියහ ඔව් ගියෝය ගියෝය ගියහ අන්න හරි ගියෝය එක්කෝ එහෙම නැත්නම් ගියහ රයිට් මේක තමයි හරි උත්තරේ එනවා ඒකට හරියක් දාලා ළම කියන්නේ තමයි මේකට පිළිපෙ දෙන්නේ पहले तो मामा किया थे अलाइ ना आह ईलांगे प्रश्न ये तैयार हुआ पी अलाइ तो थे
මෙන්න රටා දෙකක් තියෙනවා. රටා දෙකක් තියෙනවා. ඔබේ 10 වෙනි ප්‍රශ්නේ රටාවක් තියෙනවා. කොහොමද මේ රටාව? කාටද කියන්න පුළුවන්? එකතු කරලා. ඔව් පුතේ මේ වාක්‍යය එකතු කරලා. මතු වාක්‍යයේ තියෙන සංඛ්‍යා ටික එකතු කරලා. මතු වාක්‍යයේ තියෙන සංඛ්‍යා එකතු කරනවා වටේ තියෙන සංඛ්‍යා එකතු කරනවා ඕනම් වෙනම තැනක දැන් මේ එකතු කරපු නැති අය මේ විදිහට එකතු කළ බලන්න කම්මැලි වුණොත් මේක කොහොමත් කරන්න බෑ 37 එකතු කරන්න 48 48ට එකතු කරන්න 24 නේද 24ට එකතු කරන්න 17 හොඳයි එකතු කර බලන්න කමන්නේ වෙලාව අරගෙන එකතු කළ බලන්න ඔය හැමෝම කරන්න ඕනේ නිසා 149 ඈ 149 යයි 249 නෑ 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 මේ උත්තරයක් නේ ඔයාලා කියන්නේ මම කියන එකට නෙමෙයි ඔයාලා පිළිතුරු දෙන්නේ නේද මම උත්තර ඇහුවේ නෑනේ මම උත්තර අහන්නේ කවදාවත් නේ ඔයාල මට උත්තර කියන්නත් ලෑස්ති වෙන්න එපා. උත්තරය අහන්නේ මම. මම අහන දේ හරියට අහගෙන ඉඳලා උත්තර දෙන්න. මං කියන්නේ 37යි එකතු කරලා බලන්න. 37යි 48යි 17යි 24යි. ওই දෙක එකතු කරාම කීයද? එකතු කරලා බලන්න ඕන. මැද සංඛ්‍යාව එනවද කියලා බලන්න. එහෙනම් ඊළඟ එකේ මේ විදිහටම තියෙන්න ඕන. වටේ ටික එකතු කරාම 43යි 29යි නේද? 99යි තව එකක් තියෙනවා 78යි. ওই ටික එකතු කරාම මොන උත්තරේද කියලා බලන්න ගැලපෙනවා. මොන පිළිතුරද බලන්න? බලමු නේද? ආ 9යි 3යි 12යි අපිට ගන්න පුළුවන් මොන උත්තරේද පළවෙනි පිළිතුර පළවෙනි පිළිතුර මේ විදිහට ඉතින් එකතු කරලා බලන්න ඕන නැතුව නිකන් හිතට අපිට උත්තර ලැබෙන්නේ නැහැ. බලමු. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ එක බලමු අපි. ඒකේ තියෙන්නේ මේ එකත් රටාවක් 11 වෙනි එක. එකත් රටාවක්. නේද? තුන්වරක් හතර දොළහයි දොළහයි පහයි එකතු කරාම
17 එනවලු. හරි නේද? එහෙනම් මේකෙත් ඒ විදිහද කියලා බලමු. 6 වරක් 3 ගුණ කරාම 18යි. 18ට දෙකක් ලියා ගන්න ඕනද? ඔව්. 18ට දෙකක් එකතු කරාම 20යි. නේද? එහෙනම් මේකත් ඒ විදිහට මෙන්න නැත්තේ. 7 වරක් 2 14යි. නේ? 14යි. 14ට එකක් එකතු කරාම 15. එහෙනම් 15යි. 15. රයිට් හරියට බලන්න. 15යි. හොඳයි. අපි මයික්‍රෝෆෝන් අයි. ඔ අපි යමු ඊළඟ නේද? ඊළඟ ප්‍රශ්නයට යමු. නංගි සඳ දෙස බලා සිටියාය. ඉරියදි පද දෙකට සමාන පද දෙක ඇතුළත්. නංගි සඳ දෙස බලා සිටියාය. ඔ සමාන පද මෙන්න රවුම් කරගන්න ඔයාලා. මේ ගණිතඥය. ඔ සමාන පද කියන එක රවුම් කරගන්න. සමාන පද දෙක. සමාන පද දෙක නංගිටයි සඳටයි. මොකද සමාන පද දෙක නැගෙනිය චන්ද්‍රයා නේද? නැගෙනිය චන්ද්‍රයා. පුතේ මෙතන ඔයාලා දිනකර කියන තැන ලියා ගන්න දිනකර කියන එකේ තේරුම තමයි ඉර ඉර නේද? තරුව කියන එක ඔයාලා දන්නවා. තරුව කියන එක දන්නවා. හරි. චන්ද්‍රයා කියන්නේ සඳ. හොඳයි. මේ තැන් වල ලියන්නේ කියලා තියෙනවා. එහෙනම් අපි ඒකට ගමන් නැද්ද? ප්‍රශ්නේ යව. යන ප්‍රශ්නේට යව. 13. අහගන්න. 13. මෙම රූපයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය මුළු රූපයේ වර්ගඵලයෙන් කිනම් භාගයක් වේද? වර්ගඵලය කියන්නේ පුතේ ප්‍රමාණය. හරිද? අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය කොටු කීයක් අඳුරු කරලද කියලා බලන්න. කොටු කීයක් අඳුරු කරලද? 1යි 2යි 3යි 4යි භාග දෙකත් එක්ක 5යි. 5යි. කොටුක් අඳුරු කරලා. සම්පූර්ණ කොටු ගාන කීයද? සම්පූර්ණ කොටු කීයක් තියෙනවද? රූපේ 10ක්. 10ක් තියෙනවා. එහෙනම් 10න් 5ක්. ඕ 10න් 5ක් අඳුරු කරලා. 10න් 5කට අඳුරු කරලා. 10න් 5ට සමාන භාගය මොකද්ද? 10න් 5ක් කියන්නේ භාගයක්. දෙකෙන් එකක්. නේද පුතේ? 10න් 5ක් කියන්නේ භාගයක්. භාගයක්. නේ? දෙකෙන් එකක්. දෙකෙන් එකක්. හොඳයි. ඒක අපි බෝඩ් එකට එමු. එතනත් ඔයාලා ලියා ගන්න පොඩි දෙයක්. මෙන්න මේක සමාන භාග. ඔව් මේකත් ඔයාලා ලියා ගන්න. ඔව් ඉක්මනට. මේ දෙකෙන් එකට සමාන භාග තමයි 4න් 2. 4න් 2. Sorry. 6න් 3. 8න් 4. ඔන සමාන ඒවා. නේ? 10න් 5. ඔව් ඔන සමාන භාග ලියා ගන්න එතන. 4න් 1ට සමාන ඒවා තමයි. 4න් 2 කියන්නේ කාලක් නේ. නේද? වැරදි නෑ නේද? 8න් 2. වැරදි කියන්නේ ගන්න නෑ. 12න් 3. 12න් 3. සමාන භාග. මේ පළවෙනි එක මේ දෙවෙනි එක. මේ දෙකෙන් එකම සමාන භාග තමයි. ඔය මේ තියෙන්නේ මේ තියෙන 4න් එකට සමාන භාග. හරි ඒවා අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? 10න් 5 කියල දෙකෙන් එක. Thank you.